හැමෝටම ඉතින් ඔන්න ඔයාව අදත් අයබෝන් කියලා පිළිගන්නවා SL Gadget Man YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඩයලොග් වල ඉබේ සල්ලි කැපෙන එක නවත්තගන්නේ කොහොමද කියලා. ඉතින් ගොඩක් වෙලාවට මේ ඩයලොග් එකේ සමහර සර්විසස් ඉබේම ඇක්ටිවේට් වෙලා තියෙනවා සමහර ෆෝන් වල. ඉතින් මෙහෙම වුණාම අනිවාර්යෙන්ම ඔයාගෙන් දවසකට ඩේලි ඒ අදාළ සර්විස් එකට අදාළ ගාණ කැපෙනවා දවස ගානේ. ඉතින් මේක අපි බලාගන්නේ කොහොමද අපේ ෆෝන් එකේ මේ වගේ දෙයක් ඇක්ටිවේට් වෙලා තියෙනවද එහෙම නැත්නම් අපේ ෆෝන් එකේ දැනටමත් මේ විදිහට සල්ලි කැපෙනවද කියලා බලාගන්නේ කොහොමද කියලා තමයි මම අද ඔයාලට මේ වීඩියෝ එකෙන් කියන්න යන්නේ. ඉතින් මේක ක්‍රම දෙකකට මම පෙන්නන්නම්. ඔයාලට මුලින්ම පෙන්නන්නම් USSD කෝඩ් එක ගහලා ඔයාගේ normal phone එකකින් බලාගන්නේ කොහොමද කියලා. ඊට පස්සේ මම පෙන්නන්නම් කොහොමද My Dialog app එකෙන් මේක බලාගන්නේ කියලා. හරි, ඔයා මුලින්ම මේ විදිහට dial pad එක අරගෙන ඒකේ type කරන්න ඕන #678 # කියලා. හරි, ඊට පස්සේ පොඩි වෙලාවකින් අපිට බලාගන්න පුළුවන් මේ code එක run වුණාම menu එකකට එනවා. හරි, මෙන්න මේ විදිහේ menu එකකට තමයි එන්නේ. ඉතින් මෙතන ඔයා type කරගෙන යන අංක 6. ඒ කියන්නේ මේ subscribed service list කියලා තියෙන තැන තමයි අපිට යන්න ඕන. එහෙනම් අංක 6 type කරලා send button එක click කරන්න ඕන. හරි. එතකොට අපිට බලාගන්න පුළුවන් අපේ subscribe list එක බලාගන්න තව උප menu දෙකක් තියෙනවා. ඉතින් මෙතන මම යනවා අංක 1 type කරලා view service list කියන එකට. හරි, මෙන්න මෙතන මෙන්න මේ විදිහට වෙලා තියෙනවා. ඒ කියන්නේ currently not subscribed to rental services කියලා තියෙනවා නම් ඔයාගේ ෆෝන් එකෙන් 7-5ක්වත් කැපෙන්න විදිහක් නැහැ. මොකද ඔයා කිසිම මේ විදිහට සල්ලි කැපෙන සර්විස් එකක් ඇක්ටිවේට් කරලා නැහැ. ඉතින් මං කිසිම සර්විස් එකක් ඇක්ටිවේට් කරලා නැති හින්දා තමයි මේ විදිහට වෙලා තියෙන්නේ. සමහර විට ඔයාගේ මොන හරි සර්විස් එකක් ඇක්ටිවේට් වෙලා තියෙනවා නම් මෙතන ඒ සර්විස් එකේ නම බලා ගන්න පුළුවන්. උදාහරණ කියනවා නම් කෝල ටියුන් එකක් දාලා තිනවා නම් ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එකට කෝල් එක ගෙනුට සින්දුවක් ඇහෙන්න සෙට් කරලා තිනවා නම් ඒක මෙතන වැටලා තිනවා. ඒ වගේම එතන කැපෙන ගානක් වැටලා තිනවා. ඒ වගේ සර්විස් එකක් ඇක්ටිවේට් වෙලා තිනවා නම් ඔයාලට මුලින්ම අදාළ සර්විස් එකට ගිහිල්ලා මම දැන් ඉස්සෙල්ලා කරා වගේ කරපු ගමන් ඔයාලට ඒකේ නම වැටෙනවා. එතකොට ඒ සර්විස් එකේ අංකය තෝරලා එතනින් තියනවා ඩීඇක්ටිවේට් කියලා. අන්න ඒක ක්ලික් කරපු ගමන් මේ සර්විස් එක අයින් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට කෝල සෙන්ටර් එකට කතා කරලා එයාලගෙන් අහලා මේක ඩීඇක්ටිවේට් කරගන්න පුළුවන්. හරි, දැන් අපි බලමු මේක කොහොමද My Dialog app එකෙන් කරගන්නේ කියලා. ඉතින් මම ඒකට මුලින්ම My Dialog app එක මෙන්න මේ විදිහට ඕපන් කරගන්නවා. හරි, My Dialog app එකට ආවන් පස්සේ අපිට හරි My Dialog app එකට ආවට පස්සේ අපිට මෙන්න මේ විදිහට තමයි බලාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතන පහලින් තියෙනවා additional subscribe services කියලා පොඩි ටැබ් එකක්. මෙන්න මේක ටච් කරාම ඔයාගේ ෆෝන් එකේ ඇක්ටිවේට් වෙලා තියෙන සල්ලි කැපෙන සර්විසස් මොනවද කියලා මෙතන වෙරළ තියෙනවා. ඉතින් මගේ දැන් මේ වෙලාවේ තියෙනවා call waiting කියන එක ඇක්ටිවේට් වෙලා. ඉතින් මේක කිසිම මුදලක් අය වෙන්නේ නැති ප්‍රී සර්විස් එකක්. ඒ හින්දා තමයි මෙතන මේ ප්‍රී කියලා වෙරළ තියෙන්නේ. ඉතින් ඔයාගේ වෙන මොන හරි සල්ලි කැපෙන call tune වගේ සර්විස් එකක් ඇක්ටිවේට් වෙලා තිනවනම් ඒක මෙතන වැටලා තිනවා. ඒ වගේම දවසක් කැපෙන ගාන මෙතන වැටලා තිනවා. ඉතින් මෙතන view my services කියන තැනට ගිහිල්ලා එතනින් ඔයාට මේ සර්විසස් ඩීඇක්ටිවේට් කරගන්න පුළුවන්. ඉතින් මම උදාහරණයක් විදිහට මේ call waiting service එක ඩීඇක්ටිවේට් කරන විදිය පෙන්නන්නම්. මෙන්න මේ විදිහට කොළපාට මේ පැත්තකට අදින්න තියෙන බටන් එක මම මේ විදිහට ප්‍රෙස් කරලා ඩීඇක්ටිවේට් කියන එක ටච් කරනවා. එතකොට ඔයාලට මේ විදිහට පොඩි මැසේජ් එකක් එනවා ඔයා සාර්ථකව මේක ඩීඇක්ටිවේට් කරා කියලා. ඊට අමතරව ඔයාලට SMS එකකුත් එනවා. හරි, දැන් ඉතින් අපිට ආයි මේ වගේ සර්විස් එකක් ඇක්ටිවේට් කරගන්න ඕන නම් අපිට ආපහු මේ විදිහට මේක ඇක්ටිවේට් කරගන්න පුළුවන්. හරි, මම හිතනවා අද මේ වීඩියෝ එකෙන් ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති. ඉතින් ඔයාගේ ෆෝන් එකකින් හැමදාම සල්ලි කැපෙනවා නම් මේ විදිහට මේ සර්විසස් ඩීඇක්ටිවේට් කරලා ඔයාගේ ෆෝන් එකේ සල්ලි ඉතිරි කරගන්න පුළුවන්. ඉතින් අපි මේ වගේම තවත් අලුත් වීඩියෝ එකක් ඉක්මනටම හම්බ වෙමු. මගේ නම රසිත, මේ SL Gadget Man YouTube channel එක.